මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ප්ලෝගාට් වලින් මදින්න ඕනේ. නවුත් ප්ලෝගාට්. අතරමයි දැන් අපි නේද සවුන්ඩර් නැ. එක දිගටම පරාජය වෙලා මම දැන් හොඳ තරඟවල ජැක් ගන්නම් මම දැන් ලේසින් අපිට හම්බු නැහැ මේ තරඟවල ජැක් ගන්නේ. ඉතින් අපි කරනවක් අතර ගොඩක් මානසික. එයාගේ මානසික වැරලේ තියෙන මොකද අපි ඕස්ට්‍රේලියාව සහ නිව්සීලන්ත රටවල් දෙකම පරාජයපත් වෙලා මදන්නේ කන්නමක දෙකතුල හොඳට ක්‍රීඩා කර ගොඩක් සතුටුයි මොකද මේ වගේ ජයග්‍රහණයක් අපිට ලබා ගන්න පුළුවන් වුණා කියන්නේ. හැබැයි පසුගිය කාලේ දිගින් දිගටම පරාජය වුණ තරඟ ඒත් එක්ක බලද්දි මේ තරඟ ජයග්‍රහණය කරන්න ලැබුණේ කොහොමද? මදන්නේ පහුගිය කාලේ අපි අතර පරාජයට පත් වුණා තමයි මම හිතන්නේ. අපි කණ්ඩායමක් විදිහට කොවිලේකවත් මානසික මට්ටමක් පල්ලයට දාගත්තේ නැහැ. අපි මම හිතන්නේ අපි දැන් අපි කෙසේ කොවිලා කරලා අපිට නැගිටින්න පුළුවන් කියලා මම ඒ විශ්වාසෙත් එක්ක අපි කණ්ඩායමක් විදිහට අන්තිම කාලේ පුරාවට හොඳට පුහුණු වුණ කරලා අපේ ගේම් ප්ලෑන් එක තව පොඩ්ඩක් අපි උස්සගෙන මොකද අපිට ලොකු අභියෝග ගොඩක් තිබුණා මොකද තරඟාවලියක් මේ කලින් අපි ජයග්‍රහණය කරලා තිබුණේ නැහැ සවුත් අප්‍රිකාවල ඒකත් එක්ක අපේ මම කියන්නේ අපිට කරන්න පුළුවන් වුණා ඒ දේ මම හිතන්නේ ගොඩක් සතුටුයි. පහුගිය තරඟ පසුබෑමට හේතු වුණේ පරිපාලනයේ විසින් ඔබ ක්‍රීඩා කණ්ඩායම මානසික පීඩනයට පත් කරපු නිසා මම හිතන්නේ අපිට කිසි කෙනෙකුට බ්ලේම් දාන්න බෑ මොකද පරිපාලනයවත් කිසිම කෙනෙක් මේ මම දැනක් ක්‍රීඩා කරන්න එකලස් තුනා තමයි මැදට බැලලා ක්‍රීඩා කරන්නේ. මම හිතන්නේ අපිත් කණ්ඩායමක් විදිහට පොඩි පොඩි අතපසුයින් තිබුණාට පාඩු තිබ්බ මම හිතන්නේ ඒක අපි මොනින්ම හදාගත්තේ නැත්නම් අපිට සවුත් අප්‍රිකාව වගේ රටකට ගිහින් සංගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. එතකොට දැන් ඔබතුමාලා ජයග්‍රහණයත් පස්සේ අපි දැක්කා සමාජ වෙබ් අඩිය ජාලාවල ඔබතුමාලගේ විසින් රූම් එක තිබ්බ කතාබහක් ලක්ෂ්‍ය දෙයක් එළියට ආවා. ඒක ගැන සම්බන්ධ ඔබතුමාලට කියන්න තියෙන මොකද්ද? ඔව් මම හිතන්නේ එතන අපි ගියේ අපි කණ්ඩායමක් විදිහට අපි සාමාන්‍ය මැච්චෙන් දෙන්නත් ලැබුණත් අපි තීම කණ්ඩායමක් විදිහට ගිහලා කතා කරනවා. ඒක සාමාන්‍ය දෙයක් අපි කතා කරේ මම හිතන්නේ ඒක සමහර ඒක ගොඩක් දුර අරන් ගියා මම හිතන්නේ ඒක විතර ගණන් ගත්තොත් දෙන්නේ අපි කණ්ඩායමක් විදිහට කතා කරපු දේවල්. මම හිතන්නේ ඒක අපි කොවිලේවත් හිතුවේ නැහැ එළියට ආයි කියලා වීඩියෝ එක. අපි දන්නේ නැහැ වීඩියෝ කරනවා මේක අවශ්‍ය මම හිතන්නේ ෆ්ලේවර් වල අපි ක්‍රිකට් බෝඩ් එක ගනි ඒක වීඩියෝ එක එළියට තාපයක් කරනවා මම හිතන්නේ. අන්තිමට මම හිතන්නේ ඒක තමයි කරන්න පුළුවන් මොකද ඒ වගේ දෙයක් අපිට ඕන කෙනෙකුට වෙන්න පුළුවන් මොකද ඒක අපි කිසිදෙයක් මේ නොසිතුව දෙයක් මොකද වීඩියෝ එකක් එළියට ඒ වගේ අවස්ථාවක් යනවා කියන්නේ මම හිතන්නේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඔබ ඔබතුමාලට බලපෑමක් ආවද බෝඩ් එකේ? බලපෑමක් කියන්නේ මම හිතන්නේ බලපෑමක් කිසිම බලපෑමක් කියන මැනේජර් කතා කරා මොකද අපි දන්නේ නැහැ අපිට ප්‍රසිද්ධ මාධ්‍යට කතා කරන්න බෑ. අතන මෙතනට කියන විදිහට මම හිතන්නේ අපි සියලුම කෙනා වීඩියෝ කරනවා මොකද අපි එල් වීඩියෝ එක එළියට දාන්න කතා කරනවා කිසිම කෙනෙක් අපස්තාර පත් කරන්න හිතන්නේ නැහැ. අපි කතා කරන්නේ අපි කණ්ඩායමක් ඉදිරියේ අපි ටීම් සාකච්ඡාවක් තමයි ඉදිරියේ කියන්නේ. මම හිතන්නේ ඒක හින්දා අපිට අවවාද කරා අපි ඒක පිළිගත්තේ නැහැ. හැබැයි ඔබතුමාලා මේ ඒ වෙනකන් හිටියේ දැඩි පීඩනයක. පීඩනයක් කොහොම මම හිතන්නේ ස්ථාන එකක් දාගන්නේ කරලත් අපිට ඒ වගේ අවස්ථාවක මම හිතන්නේ ඒ වගේ දෙයකට මුහුණ දෙනවා නම් ගොඩක් පීඩනයකට ලක් වෙනවා. මම හිතන්නේ අපි කණ්ඩායමක් විතර ඒකෙන් තවත් මම හිතන්නේ අපිට ඉදිරි ඊළඟ තරණ ජයග්‍රහණය කරන්න අපි ක්‍රීඩක මම හිතන්නේ තවත් ශක්තිමත් වුණා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔව් ඒකට මේ නව ක්‍රීඩකයන්ගෙන් ඔබගේ කණ්ඩායමට ඒ වාසනාවට ඔකනික් පැත්තෙන් නැත්නම් සමහරක් අපි නවක ගියපු නවක ක්‍රීඩක හරියට කරේ නැත්නම් එහෙම අයිත් කියන්නේ අපිට අව එක්ස්පීරියන්ස් තියෙන ක්‍රීඩක ආරයන් තිබුණා කියලා. මම හිතන්නේ නවක ගිය සංචාර කරපු සියලු අලුත් ක්‍රීඩක මම හිතන්නේ තරගාවලිය හොඳටම ක්‍රීඩා කරා කියලා මම සාකච්ඡා කරනවා.